සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේ මේ තෙන් අද ටෙක් හැලිය YouTube channel එකට සමන iPhone X එකක් සකන් හෑන් වෙන්න පුළුවන් අලුතෙන් වෙන්න පුළුවන් ගන්න යනකොට අපි චෙක් කරන ප්‍රධානම දේවල් ටික තමයි ඩිස්ප්ලේ කෝල්ඩ් එක බලනවා එතකොට බැටරි හෙල්ත් එක කොච්චරක් තියෙන්නේ කියලා බලනවා ඊට අමතරව කැමරාව ඕපන් කරලා බලනවා කැමරාව වැඩද කියලා මේ ටිකනේ අපි හැමෝම සාමාන්‍යයෙන් චෙක් දේවල් ටික ඉතින් iPhone X එකක් ගන්න යනකොට ඔයා ප්‍රධානව චෙක් කරන්න ඕන දේවල් කිහිපයක් මේ දේවල් ඔයා මීට කලින් අහලා නැහැ කියලාත් මම හොඳටම දන්නවා අද වීඩියෝ එකෙන් අපි ඉගෙන ගමු මේ දේවල් මොනවද කියන එක හැම iPhone series එකකදීම මම ඉස්සෙල්ලාම කතා කරන්නේ මේ ෆෝන් එකේ තියෙන නරක පැත්ත. තියෙන ප්‍රධානම ලෙඩක් තමයි ඩිස්ප්ලේ එකේ ලයින්ස් යන පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපි හැමෝම අදින් ෆෝන් එක වැටෙනවානේ. ඉතින් එහෙම වැටුණාට පස්සේ ඩිස්ප්ලේ එකේ මේ විදිහට ලයින්ස් යන එක සාමාන්‍ය දෙයක්. iPhone X එකේ අපි හැම ෆෝන් එක වටන්නේ නැතුව පාවිච්චි කරා. ඩිස්ප්ලේ එකේ ලයින්ස් යන පටන් ගන්නවා. මේක ඇත්තටම Apple company එකේ මැනුෆැක්චරින්ග් එකේ ෆෝල්ට් එකක්. ඒගොල්ලෝගේ ඩිස්ප්ලේ වලට පාවිච්චි කරලා තියෙන මැටීරියල් එක හරි එහෙම නැත්නම් ඒ ඩිස්ප්ලේ වලට තියෙන IC එකේ මොන හරි මේක ඒ හා සම්බන්ධ චිප් වල ගැටුවක් කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. මේකේ ඩිස්ප්ලේ එක පුරාම කොළ පාට ලයින්ස්, නිල් පාට ලයින්ස්, කළු පාට ලයින්ස් මෙහෙම එක පැත්තකින් තමයි ඉස්සලාම් පටන් ගන්න. ඊට පස්සේ ඒක ස්ප්‍රෙඩ් වෙන්න පටන් ගන්නවා. මේ iPhone X එකේ මේ ඩිස්ප්ලේ එකේ ලයින්ස් යන එක තාම සොලූෂන් එකක් නැහැ. තියෙන එකම සොලූෂන් එක තමයි එහෙම ලයින්ස් ගියාට පස්සේ ඔය ඩිස්ප්ලේ එකක් මාරු කරගන්න ඕනේ. ඉතින් iPhone X කියලා කියන්නේ තාමත් රුපියල් ලක්ෂයක් විතර වෙන දුරකථනයක් නේ. එහෙම දුරකථනයක ඩිස්ප්ලේ එකක් මාරු කරනවා කියලා කියන්නේ ආපහු ඔරිජිනල් ඩිස්ප්ලේ එකක් දාන්න කිව්වොත් එම වාට තවත් වියදම් වෙනවා. තවත් රුපියල් 30-40,000ක් විතර වියදම් වෙන්න පුළුවන්. හැම සීරීස් එකකම ඩිස්ප්ලේ කෝලිස් දෙකක් තියෙනවා. එකක් තමයි normal ඩිස්ප්ලේ කෝලිලිය එක. අනිත් එක තමයි ඔරිජිනල් ඩිස්ප්ලේ කෝලිලිය. ඉතින් iPhone X එකකට මේ ලයින්ස් ඇවිල්ලා වායි ලයින්ස් එක පාවිච්චි කරන්න බැරි නිසා වාට අර වගේ choices දෙකක් තෝරගන්න පුළුවන් normal ඔරිජිනල් ඩිස්ප්ලේ. ඔයා පාවිච්චි කරන ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දාගන්න ගියාට පස්සේ shop එකට හරි ඩිස්ප්ලේ එක මොකද්ද? හරියන්නේ නැති ඩිස්ප්ලේ එක මොකද්ද කියලා දැනගන්න කැමති කෙනෙක්ට මෙතන උඩ කාඩ් එකෙන් ගිහිල්ලා ඒ ගැන වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි ෆෝන් එක ඉතමත් පරිස්සමෙන් පාවිච්චි කරන එක තමයි අපිට කරන්න තියෙන ප්‍රධානම වැඩේ. එතකොට අනිත් ප්‍රධානම ගැටලුව තමයි iPhone 4S එකේ නම් iPhone 8 Plus එකට එනකන් Apple company එකෙන් motherboard එක design කරේ single layer board එකක් විදිහට. single layer board එකක් කියලා කියන්නේ board එකේ දෙපැත්තේ තමයි components තියෙන්නේ. board එකේ එක පැත්තක තියෙනවා processor, එතකොට SIM tray එක. එතකොට board එකේ අනිත් පැත්තේ තියෙනවා signal side එකට අදාළ circuit එක. ඒ ටික ඒ විදිහට තමයි iPhone 4S එකේ නම් iPhone 8 Plus එකට එනකන් boards තිබ්බේ. iPhone X series එකේ ඒගොල්ලෝ වෙනස්ම විදිහකට වෙනස් කරා. ඉතාමත් පුංචි board එකක් එන්නේ iPhone X එකට. මේක ඉතින් iPhone X එකත් ඒ වගේ sandwich board එකක් තියෙන්නේ. no service ප්‍රශ්නේ එන IC එක තියෙන්නේ මේ board දෙක අතර මැද්දෙන් තමයි තියෙන්නේ. දැන් අපි හිතන්න ඒක repair එකක් කරනවා නම් phone එක disassemble කරලා board එක එලියට අරගෙන board එක කෑලි දෙකකට වෙන් කරන්න ඕනේ. මේවා ඉතාමත් උෂ්ණත්ව වලට රබ් කරලා තමයි අපි වෙන් කරන්නේ. ඒ විදිහට වෙන් කරාට පස්සේ තමයි අපිට මේක repair එකක් කරන්න පුළුවන්. ඒ වෙන් කරලා repair එක කරාට පස්සේ අපි ආපහු මේක තිබ්බා වගේම එකට තියන්න ඕනේ. එතකොට සමහරක් වෙලාවට ලංකාවේ ඉන්න ජංගම දුරකථන repair කරන ශිල්පීන්ගේ පුරුවත් එක තමයි මේක ගොඩක්ම තීරණය වෙන්නේ. ඔයාගේ ෆෝන් එකේ තියෙන ප්‍රශ්න හදාගන්න පුළුවන්ද බැයිද කියන එක. iPhone X එකකට යනකොට ඔයාට තියෙන රිස්ක් එකක් තමයි ඔයාගේ ෆෝන් එකේ motherboard side එකෙන් repair එකක් ආවොත් එහෙම ඒක ටිකක් හදාගන්න අමාරුයි කියන එක තමයි මම මේ කියන්නේ. 5S එකේ ඉඳන් iPhone 8 Plus එකට එනකන් fingerprint එක ආවා. එතකොට iPhone X එකේ ඉඳන් Apple එකෙන් එයාලා fingerprint එක අයින් කරලා දැම්මා. ඊට පස්සේ ඒගොල්ලෝ introduce කරලා දුන්න ටෙක්නොලොජි එක තමයි Face ID. අපේ මූණ recognize වෙලා unlock කරන ටෙක්නොලොජි එකට තමයි Face ID කියලා කියන්නේ. ඒකත් අර company fault වගේ phone එක එකපාරක් දෙපාරක් වැටුණාට පස්සේ Face ID එක ටග් ගාලා damage වෙනවා. phone එක නිතරම වැටෙන එක, phone එක උඩට liquids වැටෙන එක, තේ, එතකොට වතුර මේ වගේ දේවල් ෆෝන් එකට වැටෙන එක අවම කරගන්න මේ Face ID එක damage වෙන්න තවත් එක ප්‍රධාන හේතුවක් තියෙනවා. වා සම්මන්නේ වාගේ ඩිස්ප්ලේ එක චේන්ජ් කරන්න යනවා කියලා කියනකො. දැන් වා ඩිස්ප්ලේ එක චේන්ජ් කරන්න ගියාට පස්සේ පෑර එක්කන ටෙක්නීෂියන් මේ ෆේස් ID එක පරණ ඩිස්ප්ලේ එකෙන් ගලවලා අලුත් එකට දාන්න ඕනේ. ඒ දාන අතරතුරේත් සමහරක් වෙලාවට මේක ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන වා පොඩ්ඩක් අවධානය යොමු කරන්න. iPhone X කියලා කිව්වහම ඉතින් අලුතෙන් ආපු ෆෝන් එකක්. මේක ටෙක්නොලොජියත් ඉතාමත් වැඩි විදිහට හදලා තියෙන්නේ. මේක fingerprint එකක් නැති නිසා අපිට මේක වතුර දාන්න පුළුවන් කියලා හැමෝම වතුර දානවා. ඒතර වතුර දැම්මහම අනිවාර්යෙන් මේ Apple එක ෆෝන් එකක්වත් වෝටර් ප්‍රූෆ් නෙමෙයි කියන එක මම කලින් වීඩියෝ එකකින් ඔයගොල්ලොන්ට කියලා දුන්නා. ඔයාලා මේ වීඩියෝ එක දැක්කේ නැත්නම් තාමත් මෙතන උඩ කාඩ් එකක් දානවා. කාඩ් එකෙන් ගිහිල්ලා බලා ගන්න පුළුවන් වතුර යනවද නැද්ද කියන එක ගැන වැඩි අවබෝධයක් ගන්න පුළුවන් ඔයාට. Face ID damage වුණාට පස්සේ හදන්න පුළුවන්. Face ID repair එක කරන්න පුළුවන්. ලංකාවේ ඉන්න Apple දුරකථන ටෙක්නීෂියන්ලා එක බැලුවාම ලංකාවේ එච්චර ටෙක්නොලොජි එකක් තියෙයිද නැද්ද කියන එක අපිට හරියටම කියන්න බෑ. දැනට මේක repair කරන හොඳම ටෙක්නීෂියන්ස්ලා ඉන්නේ චයිනාවල. iPhone X එකේ දෙන අනී ෆෝල්ඩ් එක තමයි
ටච්චක නිකම්ම වැඩ කරන්නේ නැතුව යනවා. එහෙම වැඩ කරන්නේ නැතුව ගියාට පස්සේ ඔයාට මේක ගෙදරදි චෙක් කරන්න බෑනේ. ඔයා අරන් යන්න ඕනේ අනිවාර්යෙන් third party repair shop එකකට. ඒගොල්ලෝ display එකක් තියලා චෙක් කරගනි. එයාලගේ display එකට ටච් එක වැඩ කරනවද නැද්ද කියන එකෙන් හිතා ගන්න පුළුවන් මොකද්ද මේකේ logic board එකේ ප්‍රශ්නයක්ද තියෙන්නේ. එහෙම නැත්නම් display එකේ ප්‍රශ්නයක්ද තියෙන්නේ කියන එක හරියටම තේරුම් ගන්න පුළුවන්. මේක display එකේ ප්‍රශ්නයක් නම් ඔයාට display එකක් replace කරන්න වෙනවා. එහෙම නැත්නම් motherboard එක issue එකක් නම් motherboard එක චෙක් කරන්න වෙනවා. ඉතින් මං කලින් කිව්වානේ iPhone X එකේ motherboard එකේ ප්‍රශ්න කියලා කියන්නේ ටිකක් සංකීර්ණ වැඩක්. iPhone X එකක් ඔයා 2021 කේදී ලක්ෂයක් විතර දීලා ගන්න එක worthද නැද්ද කියන එක මේ වීඩියෝ අන්තිමේදී ඔයාලට හරියටම දැනගන්න පුළුවන්. එතකොට මේ no service කියන ප්‍රශ්නේ තියෙනවා. no service කියන ප්‍රශ්නයක් වගේ ආවොත් එහෙම ෆෝන් එකකට ආපහු හදනකොට ඒක පළවෙනි පාරෙම හදන්න ඕනේ. ආපහු දෙපාරක් විතර හදන්න ගියොත් එහෙම ෆෝන් එක පැත්තකට දාලා කෑලිවල විකුණන්න තමයි වාට වෙන්නේ. ඉතින් ඒ ගැනත් හොඳට කල්පනා කරන්න X එක ගන්න කලින් ටෙක්හලිය channel එකෙන් කියලා දෙන මේ රහස් ඔයා මීට කලින් අහලා නැහැ කියලා මට හොඳටම විශ්වාසයි. ඔයාලට හිතනවා නම් ඔයා ගන්න අනිවාර්යෙන් iPhone X එකක්ම තමයි කියලා ඔයා ගන්නකොට මේකට SIM card එකක් දාලා හරියටම check කරලා බලන්න. ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් තරමක් වෙලාවක් ඇතින් නම් පාවිච්චි කරලා බලන්න. මොකද මේ no service කියන එක සමහරක් ලේඩ තියෙනවා. අපි එක දිගට පාවිච්චි කරන් ඉන්නකොට එන්නේ නැහැ. එක දිගට පැය 4ක් විතර පාවිච්චි කරලා නිකන් ෆෝන් එක තියලා තියෙනවා කියනකො ඊට පස්සේ ආයෙත් no service කියලා SIM එක detect වෙන්නේ නැතුව යනවා. ඉතින් මේ වගේ විඩින් විඩේ එන ලෙඩක් තමයි මේ no service කියන එක. ඔය second hand ෆෝන් එකක් ගන්නවා නම් රැවටෙන්න එපා. හරියට check කරලා බලන්න. මේ ටික තමයි තියෙන ප්‍රධාන ලෙඩ ටික iPhone X එකේ. මේ ෆෝන් එකේ හොඳ පැත්ත තමයි iPhone 8 Plus වලින් පස්සේ කොලිටිම display එක එන්නේ iPhone X එකට. මේක OLED display එකක්. OLED display එකක් කියන එක මම වැඩිදුර විස්තර කරන්න යන්නේ නැහැ. ඒක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක විස්තර කරන එක ඔය ෆෝන් එක බැලුවට පස්සේ ඔයාලට සුපිරිම quality එකට තියෙන දුරකථනයක් කිව්වොත් මං ඉතාමත් නිවැරදි. ඒ වගේම තමයි කැමරා එක. කැමරා එකත් ඉතාමත් quality. අනිත් 12 megapixel කැමරා එකක් කියන්නේ. ඒතකොට මේකේ 4K වලට නම් අපිට record කරන්න පුළුවන් videos. එහෙම Apple ෆෝන් එකක් ගන්න කෙනෙක් විදිහට මං දන්නවා ඔයා අනිවාර්යෙන් දන්න කියලා Apple වල කැමරා එක කොහොමද සුපිරි කියන එක. ඉතින් මං ඕගොල්ලන්ට iPhone එකේ features ගැන වැඩි කතා කරන්නේ නැහැ කියලා ඕගොල්ලෝ හොඳ ආකාරවම දන්නවා. මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ මේ ෆෝන් එකේ තියෙන deep අපිට පේන්නේ නැති පැත්ත ගැන තමයි වැඩි විස්තරයක් ඔයාලට දෙන්න මම උත්සාහ කරන්නේ. ඉතින් මං හිතනවා මං අද ඔයගොල්ලන්ට මේ iPhone X එකේ තියෙන අපිට පේන්නේ නැති පැත්ත හරි විදිහට පැහැදිලි කරා කියන එක. කොහොම නමුත් මම මේ කියලා දීපු ලෙඩත් එක්ක iPhone X එකක් මම නම් කොහොමවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ අනුතින් ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක්ට. ඔයා දැනටමත් iPhone X එකක් අරගෙන පාවිච්චි කරනවා නම් ඔයා ඒ ෆෝන් එක ඉතාමත් පරිස්සම් විදියට පාවිච්චි කරන්න. ඉතින් iPhone X එක ගැන ඔයා මීට කලින් අහලා නැති දෙයක් ඉගෙන ගත්තා නම් channel එක අනිවාර්යෙන් subscribe කරන්න. Instagram page එකේ link එක පල්ලෙහාට දාලා දෙනවා. link එක click කරලා page එක follow කරන්න. කවදාවත් iPhone ගැන අහලා නැති අලුත් දෙයකින් හම්බ වෙනකන් සියලු දෙනාට ජය වේවා.